මේක නැචුරල් කොරන්ඩම් සෆාය ගලා කිලෝ 802ක් බරයි. මේක අපේ රාජාවක බලංගොඩ පතලකින් ගත්ත ගලා. මේකේ සර්ටිෆිකේට්ස් වැලියුේෂන්ස් ඔක්කොම දාලා තියෙනවා. තේන්න පුළුවන් ඇවිල්ලා බලන්න පුළුවන්. මේක මියුසියම් ස්ට්‍රොන්ග් එකක්. මේක ගොඩාක් ඩුබායි වගේ මියුසියම්ස් තියෙන රටවල, ජෙම් මියුසියම්ස් තියෙන රටවල මියුසියම් වල ප්‍රදර්ශන සඳහා භාවිතා ගන්න පුළුවන්. ඊට අමතරව හෝටල්ස් වල ෆ්‍රන්ට් ඔෆිස් එකේ තමයි කැපැසිටි එක පවයක පෙන්වන්නද ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට ගන්න පුළුවන්. අපිට දැනටත් බයස්ලා කීප දෙනෙක් ඩුබායි වලින් ඇවිල්ලා බලලා තිනවා, මිලක් දීලා තිනවා. ඉතින් දැනට අපිට මේක වැලියුේෂන් USD 60 මිලියන් වැලියුේෂන් එකක් තියෙනවා. සර්ටිෆිකේට්ස් තියෙනවා. අවශ්‍ය ඕනම කෙනෙක් ඇවිල්ලා මේක බලලා මිල ගණන් සාකච්ඡා කරන්න පුළුවන්. පොටෙන්ෂල් බය කෙනෙක් ඉන්නවා නම් එන්න හෝටල් එකේදී අපිට ටේබල් එකේදී ඩිස්කස් කරන්න පුළුවන්. බිස්නස් එකක් කියන ඕනම කෙනෙක්ට 10% කමිෂන් එකක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒකත් අර ලෝකෙ ලොකුම මැණික පෙන්නන ලංකාවේ මේ විනාශ වුණානේ, බොරුවක් වුණානේ. ඒ වගේ එකක් වෙයිද මේක? නෑ, මේක කිං ඔෆ් ඒෂියා කියලා අපි හඳුන්වනවා. දැනට ලංකාවේ තියෙන ලොකුම මියුසියම් ස්ට්‍රොන්ග් එක. ඕනම කෙනෙක්ට අභියෝග කරනවා එන්න ඇවිල්ලා බලන්න. බල්ලා ජෙම් කෝපරේෂනෙට ගිහිල්ලා තමන්ගේ බය එක්කම ගිහිල්ලා සර්ටිෆිකේට් එක අලුතින් දාගෙන අවශ්‍ය ඕනම විදියකට පරීක්ෂා කරන්න අවස්ථාව සලසලා දීලා තිනවා. මේකේ සර්ටිෆිකේට් වැලියුේෂන් තියෙනවා, බට් ඕනම කෙනෙක්ට පුළුවන් අලුතින් සර්ටිෆිකේට් එකක් දාලා අපිට ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඉස්සරහට බිස්නස් එකක් ගන්න. දැනට විදේශ විනිමය ලංකාවට ළඟා කරගන්න පුළුවන් හොඳ ඇසෙට් එකක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද පිට රටින් ලොකු USD එකක් එකපාර අපිට මේකින් ලංකාවට ගන්න පුළුවන් ඇසෙට් එකක් විදියට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. මේක සම්පූර්ණම මැණිකක්ද නැත්නම් මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක කිලෝ 802ක් බැරති කොරන්ඩම් සෆාය ගලක්. මේකෙන් කිලෝ 502ක්ම ක්ලස්ටර් ඉන්ක්ලූඩින් කියලා අපිට වැලියුේෂන් එක දෙනවා. අපි තව සරලව කියනවා නම් මේක කිලෝ 802ක් පමණ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලෝ විශාලතම කොරන්ඩම් වර්ගයේ ගලක්. එනිවිද නොපෙනෙන විනිවිද නොපෙනෙන නිල් පැහැති කොරන්ඩම් ස්පටික වලින් සමන්විත බව තහවුරු කරන්න පුළුවන්. තවදුරටත් තහවුරු කරන්නේ ඒක අපිට වැලියුේෂන් එකේදී සර්ටිෆිකේට්ස් ගන්නකොට ප්‍රොෆෙසර්ස්ලා දීපු ඩීටේල්ස් වලින් තමයි මේ ටික තහවුරු කරන්නේ. අපි ඉස්සෙල්ලා දැක්කේ කිං ඔෆ් ඒෂියා කියන ගල මියුසියම් ස්ට්‍රොන්ග් එකක්. ඒක ඇවිල්ලා කොරන්ඩම් සෆාය ෆැමිලි එකට අයත් ගලක්. එතකොට බ්ලූ සෆාය ගලක් නෙවෙයි, ඒක කොරන්ඩම් සෆාය ගලක්. ඉතින් අපිට බ්ලූ සෆාය කියලා කියන්නේ මෙන්න මේ වගේ ගලකට බ්ලූ සෆාය ගලක් කියන්න පුළුවන්. මේක ට්‍රාන්ස්පේරන්සි තියෙන ගලක් නෙවෙයි. කොරන්ඩම් සෆාය කියලා කියන්නේ ට්‍රාන්ස්පේරන්සියක් හිටින්නේ නැහැ ගලේ. කලර් එක තියෙනවා බ්ලූ කලර් එක. ඒතකොට මේක අපිට හීට් කළා, බර්න් කළා, මේකේ කලර් චේන්ජ් කළා ගන්න පුළුවන්. එතකොට මේක කොරන්ඩම් බ්ලූ සෆාය ගණයට අයත් හීටඩ් ගලක් තමයි මේ තියෙන්නේ. අපි ට්‍රාන්ස්පේරන්සි තියෙන ගලක් කිව්වොත් මේක yellow සෆාය ගලක්. මේක loot clean, eye clean, yellow සෆාය ගලක්. මේ ගලේ ට්‍රාන්ස්පේරන්සි එක තියෙන මේක ඕල් කට් එක. ඉතින් මේක ට්‍රාන්ස්පේරන්සි එක තියෙන ගලක්. අපි මේ කලින් පෙන්නපු king of asia කියන කිලෝ 802ට 8ක් බර natural කොරන්ඩම් සෆාය ගලේ ට්‍රාන්ස්පේරන්සියක් නැහැ. කෙස්පටික විදිහට කොරන්ඩම් ෆැමිලි එකට අයත් ගලක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේකෙන් කිලෝ 510ක් වගේ ක්ලස්ටර්ස් ඉන්ක්ලූඩින් වෙනවා. ඉතින් මේක ගොඩාක් කෞතුකාගාරයක ප්‍රදර්ශනයක් සඳහා වෙන්න පුළුවන්, නැත්නම් විශ්වවිද්‍යාලයක ප්‍රදර්ශනයක් වෙන්න පුළුවන්. ලොකු ඉහළ පැලැන්තියේ 7 star හොටෙල්ස් වල ලොබි එකේ තමන්ගේ කැපැසිටි එක පෙන්වන්න වෙන්න පුළුවන්. නැත්නම් මේ BMW කම්පැනි එකට තමන්ගේ ලෝගෝ එක ගහලා හීට් කරලා ඒ වගේ විදිහට තමන්ගේ ෂෝරූම්ස් වල පෙන්වන්න ඒ වගේ ඕනම දෙයකට උචිතයි. ඉතින් ඕනම කෙනෙක්ට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා ගල බලන්න. වැලියුේෂන් සර්ටිෆිකේට්ස් මේකට ඇටච් කරන්නම් දැනට අරගෙන තියෙනවා. ඕනම බය කෙනෙක්ට ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න. ඕන කෙනෙක්ට අභියෝග කරනවා එන්න මේක ව්‍යාජ දෙයක් නෙවෙයි. මේ ගල ඕනම වෙලාවක ජෙම් කෝපරේෂන් එකට ගෙනහිල්ලා නැවතත් සර්ටිෆිකේට් එක දාලා අලුත් සර්ටිෆිකේට් එකක් එක්ක තක්සේරුවක් අරගෙන ඉස්සරහට බිස්නස් එකක් කරන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකයත් එක්ක මේ පාර අපිට ලොකු විදේශ විනිමයක් එකපාර ලංකාවට ළඟා කරගන්න පුළුවන් ඇසට් එකක් විදිහට
හඳුන්වලා දෙන්න පුළුවන්.